ආංශයේ ලයිෆ් බෝඩ් සේවිං ඉසව්ව නියෝජනය කළ ලහිරු ප්‍රනාන්දු ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගත්තා. පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ සිවුන දවස අද දිනේදී ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකාව පළමු රන් පදක්කම හිමි කර ගන්නට සමත් වුණා. රන් පදක්කම හිමි කර දුන්නේ ලහිරු ප්‍රනාන්දු. මොකද හිතන්නේ ලහිරු රන් පදක්කමක් හිමි කර දීම ගැන පළමු වතාවට ශ්‍රී ලංකාව? ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඇත්තටම මං හිතන්නේ මේක මං විතරක් ලැබු ජයග්‍රහණය නෙමෙයි. අපේ මුළු ශ්‍රී ලංකාව විතර අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් දේ මොකද හැමෝටම මං හිතන්නේ ජයග්‍රහණය උරුමයි. රන් ස්විම් රන් ඉසව්වෙන් සහන් රූපසිංහත් ඕෂන් මෑන් ඉසව්වෙන් අකිල වටරැකත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් දිනා ගත්තා. මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගන්නට ජීවිතාරක්ෂක ක්‍රීඩකයින් සමත් වුණා. පිරිමි බීච් කබඩි අවසන් පුර වටේදී ඉන්දියාව හමුවේ පරාජිත පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත්තා. ශ්‍රී ලංකාව රනින් සරසවන්නට ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායම අද දවසේදී සමත් වුණා. මේ ඉන්නේ සහන් සහ සංජීව. අපි ඔවුන් දෙන්නන් අහලා බලමු මොකද හිතන්නේ රන් පදක්කමක් හිමි කර ගැනීම ගැන කියලා. එතම කියලා නම් ඉතින් මේ ලංකාවේ රන් පදක්කමක් ලබා ගැනීම ගැන ගොඩක් සන්තෝෂෙන් ඉන්නා. මේ ආස දෙයක් තියෙද දැන් විදේශ පුහුණුකරුවෙකුත් ගෙනල්ලා මේ ලෝකල් කෝචස්ලා දෙන්නත් එක ගොඩක් ට්‍රේනින් කරා. මොකද හිතන්නේ මේක අලුත් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවට? ඔව්, මේ ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ අලුත් ක්‍රීඩාවක්. නමුදු 1947 මේ ආරම්භ වෙයි. නමුත් මේ ව්‍යාප්තිය ඉතාම සුළු වශයෙන් සිදුවන්නේ. ව්‍යාප්තිය තවත් විශාල කරනවා නම් මීට වඩා දක්ෂයන් අපිට ලංකාවෙන් ගෙන්නන්න පුළුවන් කියලා මම හිතනවා. එසනම් අපේ හෙට දිනේදී තරග තොරතුරු ඔබට ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම හසිත විජේවර්ධන ජානක හිටියාරච්චි සමගින් හම්බන්තොට වෙරළ තීරයේ සිට.